නිපන්තනත හතරකින් සබ්ජෙක්ට් එක කොට දාගන්න උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 12 13 පාඩම් සියල්ලම නිවසටම ගෙන්වා ගන්න කතා කරන්න 077 2158 852 ධර්මාචාර්ය දහම්පසල් අවසානය උසස් පෙළ ඇතුළු විභාග තොරතුරු දැනගැනීම සඳහා අදම අපගේ YouTube channel එක subscribe කරන්න උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් 12 වසරට අදාළව මොනවද අනිවාර්යෙන් බලාගත යුතු පාඩම් මාලාව කියන එක ගැන කෙටි දැනුම් දීමක් කරන්න බලාපොරොත්තු වෙන තව මාස දෙකක් විතර ඉතුරු වෙලා තියෙන නිසා ඉතින් විශේෂයෙන් මෙවර විභාගයට පෙනී සිටින දරුවන් අපේ පන්ති වලට සම්බන්ධ වුණත් නැතත් යාලට අවශ්‍ය කරන මග පෙන්වීම මම පුළුවන් හැම වෙලාවකම සිදු කරනවා එතකොට පුතේ විශේෂයෙන් ඔයාලා අවුරුදු දෙකක හෝ තුනක වඩාත් හොඳයි තුනක ගන්න පුළුවන් නම් අවුරුදු තුනක පසුගිය ප්‍රශ්න පත්‍ර ළඟ තියාගෙන තමයි මේ වැඩේ කරන්න ඕන. දල වශයෙන් මම ඒ වගේ අදහසකට එකතු වෙලා ඔයාලට දෙන්න පුළුවන් උපදේශයක් තමයි දෙන්නේ. ඒතර මේවත් එක හදපු අනුමාන අවසාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක අපේ සම්මන්ත්‍රණවල සෙමිනා වලට එන්න පුළුවන්. සෙමිනා අපි පටන් ගන්නවා ලබන මාසේ අන්තිම හෝ December මාසයේ වෙද්දී එතකොට ඒවට සම්බන්ධව අලගේ වැඩි දැනුම තව වැඩි දියුණු කරගන්න පුළුවන් කෙසේ නමුත් paper ගත්තොත් එහෙම මුනිම්ම ඔයාලා දන්නවා ඊටාම සරලව සෝ ධර්ම ආපත් ධර්ම ආසම ඒව ගැන කතා කරලා වැඩක් නැහැ ඒව අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන නිසා සත් ශාස්ත්‍රුරු ගත්තොත් බැරි වෙලාවත් ආවුතින් එහෙම වක්කලි ගෝසාල එන්නේ නැතුව තමයි මේ පාර පේපර එකේ ඉන්නේ මක්කලි ගෝසාල බලාගෙන වැඩක් නැහැ සෙසු පස් දෙනා බලාගත්තා නම් හොඳයි ඊට පස්සේ මට හිතෙනවා ටිකක් ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා බ්‍රාහ්මණ සම්ප්‍රදාය හා ශ්‍රමණ සම්ප්‍රදාය තුල දකින්න ලැබෙන අනන්‍යතා ලක්ෂණ ගැන ඊට පස්සේ බමුණන්ගේ ආගේ බුදුදහමින් ප්‍රතික්ෂේප වෙන විදිය ගැන අහන්න පුළුවන් කමක් තියෙනවා ඊට පස්සේ වර්ණ ධර්ම සෝ ධර්ම ආපත් ධර්ම වගේ ගැන්වීම බුදුදහමින් ප්‍රතික්ෂේප වෙන විදියකට හේතුව ටිකක් පේපර් එක ඇඩ්වාන්ස් වෙයි කියලා හිතනවා ඔය වගේ ප්‍රශ්න ලකුණු 5ක 4ක 5ක ප්‍රශ්න විදිහට වැටෙන්නේ ඉඳ කඩක් තියෙනවා මම හිතන විදිහට මේ පාර ගොඩක් බලා ගන්න එක හොඳයි ඊට පස්සේ ගත්තොත් එහෙම ගෝත්‍ර රාජධානි සංකල්ප ඒ කියන්නේ සමුහාණ්ඩු පාලන ක්‍රමයනේ ඒක ගැන පොඩි විස්තරයක් බලා ගන්න එක හොඳයි ඊට පස්සේ රාජාණ්ඩු 4 බලා ගන්න එක ඊට පස්සේ ಭಾರತයේ නාගරීකරණය වාණිජකරණය වෙච්ච විදිය සිටුවරුන්ගේ නිර්මාණය වගේ තොරතුරු ටික ඒ වගේම අටලෝ දහමින් කම්පාණු මේ කියන්නේ තාදී ගුණය මහා ප්‍රඥාව වගේ තැන් ටිකක් මහා කරුණාවත් එක්කම බලා ගන්න එකත් වඩා හොඳයි බෞද්ධ දේශපාලන මූලධර්මයේ සරෙන් ගත්තට පස්සේ සමහරට පොදු ප්‍රශ්නයක් එන්න පුළුවන් යහපත් රාජ්‍ය පාලනේ කොහොමද දේශපාලන මූලධර්ම විවහල් වෙන්නේ කියලා එසේ නොමැති වුණොත් තස සක්විතිවත් වලට වැඩි නඹුරුතාවයක් තියෙනවා යයි තරමක් හිතන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම එතනින් එහාට ගත්තොත් එහෙම සමහර වෙලාවට මට අර මුලින් කියපු එකේ අමතකුණා සමකාලීන නූතන ඇගීම් වගේ ඒවත් පොඩ්ඩක් කියවගෙන තියාගන්න ඒවා බහුවර්ණ වලටත් එනවා මේ පාරවල් වල බහුවර්ණ පේපර් එක ගැන කතා කළොත් ගොඩක් වෙලාවට වර්ණ තෝරන්නේ ඒ කියන්නේ A B C D වගේ දීලා ඒ වර්ණයේ B වර්ණයේ වගේ ඔන්න වගේ චුට්ටක් එන්න පුළුවන්කම තියෙන ඒ වගේ පේපර් ආකෘතියක් අපි සඳපන්තිය තුල කතා කරනවා ඊට පස්සේ ගත්තොත් එහෙම අහන්න පුළුවන්කම තියෙන පාඩම් වලින් ගත්තොත් බුදු සමය හා පරිසරය ඇසුරින් ඒ කියන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයේ ස්වභාවික පරිසර රසවින්දනයේ බාධාවක් නැහැ කියන එක එහෙම නැත්නම් රහතන් වහන්සේලා සෝභාසවන්ද රසාස්වාදයේ කලයුරු වගේ ඊට පස්සේ බෞද්ධ ආර්ථික කළමනාකරණය ගැන භෞතික සම්පත් කළමනාකරණය ගැන ඊට පස්සේ ගත්තොත් එහෙම නිතරම අහන්න පුළුවන් එකක් කෙටි ප්‍රශ්නයකට හරි අහන්න පුළුවන් එකක් තමයි පුද්ගල නිදහස ස්වාධීනත්වයේ ස්වච්ඡන්දතාව වගකීම වගේ ඔය පර්යාය පද ටිකක් තියෙනවා එකෙන් පුද්ගල ශක්තිය අවධාරණය කරන හැටි ගැන අනිවාර්යයෙන්ම බලාගත්තට කිසිදු වරදක් නැහැ ඊට පස්සේ අමෝලිකා ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව දස පුණ්‍ය ක්‍රියා ඔය වගේ දේවල් වලට වැඩිපුර ඔයාලගේ මූලික අවධානයක් යොමු කරනවා නම් මම හිතන්නේ ඒක ගොඩක්ම සාර්ථක වෙයි ඉතින් මේ ඇසුරු කරගෙන තමයි කොහොමත් ප්‍රශ්න හැදෙන්නේ තර මේ ටික මූලික පොයින්ට් රචනා ප්‍රශ්න ගැන ලියන ප්‍රශ්න ගොඩක් හදන්න පුළුවන් ඔන්න ඔය තැන් ටිකෙන් තමයි මුල් කොටස් ගැන මම කතා කළේ නේ ආශ්‍රම ධර්මයක් ගැන ඊට පස්සේ ආගේ ගැන
කාන්තාව ගැන වගේ ටිකත් අනිවාර්යයෙන්ම මේකට එකතු කරගත්තා නම් ඔයාලට 12 අවස්ථාවේ පාඩම් ටික කවර් කරගන්න පුළුවන්. මේකට ඔයාලගේ අදහස් අනිවාර්යෙන් මැසේජ් එකක් විදිහට එකතු කරන්න මට පුළුවන්. එතකොට ඒකත් එක සම්පූර්ණ වීඩියෝ පාඩමක් ඔයාලට එකතු කරලා දෙන්න. හැමෝටම තෙරුවන් සරණයි. මේකත් එක මම අපේ WhatsApp සමූහයක ලින්ක් එකක් දාන්නම්. ඒක channel එකක්. ඒකටත් එකතු වෙලා ඉන්න ඔයාලගේ තොරතුරු කාටවත් එකෙන් පිටට යන්නේ නැහැ. සම්මන්ත්‍රණ මොනවා හරි වැදගත් තොරතුරු තිබ්බොත් මට පුළුවන් එතකොට ඔයාලත් එක්ක පහසුවෙන් ඒවා බෙදා හදා ගන්න. හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක්. ඒ වගේම අපි මේ කමතර කරනවක් එක්සෑම් එක ලං වෙද්දී නිට්ටඹු නගරේත් ඊට පස්සේ පිළියන්දල නගරේත් කුටිකාවත්ත නගරය තුලත් පුළුවන් වුණොත් කළුතර නගරය තුලත් අවසන් මහා සම්මන්ත්‍රණ සූදානම් කරනවා. ඒවට සහභාගී වෙන්න පුළුවන් අයත් අපේ දුරකථන අංකයට 077 2158 852 දුරකථන අංකයට තොරතුරු එකතු කරලා තියෙනවා. අපිට පහසුයි එතකොට සම්මන්ත්‍රණයට කල් වේලා ඇතුවම සූදානම් වෙන්න ඉඩ කඩ වෙන් කරන්න.